වර්ධද්වීපයේ ගුවන් ආරක්ෂාව තවදුරටත් වර්ධනය කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. නොවොසෙරස් යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් පසු මෙම නවතම පියවර අනුගමනය කරමින් පවතින බවයි අනාවරණ කළේ. මෙහිදී යුක්‍රේනය විසින් සිදු කළ මිසයිල් ප්‍රහාරය සමග නෞකාවට බරපතල මට්ටමේ හානි සිදුව පවතින බව පිළිගෙන තිබුණා. මේ අතර බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ලේකම් ග්‍රාන්ඩ් ෂාප්ස් විසින් යුක්‍රේන හමුදා රුසියානු නෞකාවකට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදු කර තිබෙනවා. මෙම සාර්ථක මට්ටමේ ප්‍රහාරය සිදු කිරීම සමග යුක්‍රේන හමුදා පසුබසින බවට පළ කරනු ලබන වාර්තා තවදුරටත් සත්‍ය නොවන බව තහවුරු වෙන බවයි සඳහන් කළේ. මේ සමග යුක්‍රේන හමුදාවේ සමාජ මාධ්‍ය ගිණුම් මගින් රුසියාවේ නොවොසෙරස්කී නෞකාවට සිදු කළ ප්‍රහාරය සම්බන්ධයෙන් හාස්‍යජනකව කරුණු දැක්වීමක් සිදු කර තිබෙනවා. මෙම නෞකාව මෙන් ඉදිරියට රුසියානු හමුදා විසින් සබ්මැරිනයක් ලෙස භාවිත කිරීමට සැලසුම් කර පවතින බවයි පවසා තිබුණේ. මේ අතර ක්‍රෙම්ලින්ගේ උපදේශක සර්ජී මැක්රෝ සඳහන් කළේ ක්‍රයිමියාව වෙත එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්‍රේනය විසින් ආඩම්බර වීම අනවශ්‍ය බවයි. මේ සම්බන්ධ රුසියානු ප්‍රහාරය දරා ගැනීම සඳහා යුක්‍රේනයට වඩා දුෂ්කර විය හැකි බවයි පවසා තිබුණේ. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජී ෂොයිගු අද සඳහන් කළේ සටන් භූමිය තුළ ලබන දැවැන්ත පරාජය වසන් කර ගැනීම සඳහා යුක්‍රේනය විවිධ සැලසුම් අනුගමනය කිරීමට තැත් කරන බවයි. මේ සඳහා රුසියාව විසින් නියමිත ප්‍රතිචාර පළ කරනු ලබන බව පවසා තිබුණා. යුක්‍රේන හමුදාවේ දිනේ වාර්තාවෙන් අද සඳහන් කළේ ඩිනිප්‍රෝ කලාපය වෙත එල්ල කළ රුසියානු මිසයිල් ප්‍රහාර දෙකක් ව්‍යර්ථ කර දමන ලද බවයි. මෙහිදී සුන්බුන් කඩා වැටීම මගින් සුළු මට්ටමේ දේපළ හානි සිදුව පවතින බව දැනුම් දී තිබුණා. මේ අතර යුක්‍රේන හමුදා ප්‍රධානි වැලරි සලුෂ්නි විසින් මරින්කා නගරයේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කර තිබෙනවා. මෙහිදී නගරයේ ස්ථාන කිහිපයකින් සිය හමුදා ඉවත් වුවද නගරයේ මේ දක්වා සම්පූර්ණයෙන් බිඳවැටී නොපවතින බවයි ප්‍රකාශ කළේ. මෙහිදී යුක්‍රේන හමුදා භටයන්ගේ ජීවිත පිළිබඳ අවධානය යොමු කරමින් ස්ථාන කිහිපයකින් ඉවත් වීමට කටයුතු කළ බව පවසා තිබුණා. රුසියානු හමුදාවේ දිනේ වාර්තාවෙන් අද සඳහන් කළේ කෝපියන්ස් නගරයේ ආසන්නයේදී යුක්‍රේන හමුදා සිදු කරන ලද ප්‍රහාරයන් තුනක් ව්‍යර්ථ කිරීමට සමත් වූ බවයි. මෙහිදී රුසියානු හමුදා සිදු කළ දරුණු ප්‍රහාර මගින් යුක්‍රේන භටයන් 35 දෙනෙකු ඝාතනය කළ බවයි සඳහන් කළේ. ඩොනෙට්ස් කලාපයේ ටෝස්කොයි නගරය තුළදී සිදු කළ ප්‍රහාර මගින් යුක්‍රේන හමුදා සන්නද්ධ රථ හතරක්ද වනසා දැමූ බව පවසා තිබුණා. ක්‍රස්නෝ ලිමන් සහ ඔඩියුකා නගර ආසන්න රුසියානු ප්‍රහාර මගින් යුක්‍රේන භටයන් 195 දෙනෙකු ඝාතනයට ලක් කළ බවයි නිවේදනය කළේ. මේ වන විට සටන් පෙරමුණේ සමස්ත ස්ථාන තුළ යුක්‍රේන හමුදා අඛණ්ඩව පසුබසිනු ලබන බව පවසා තිබුණා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.